විඳන පන්දුව දැවි යන පන්දුව කතා කරන ගමන් යාට ඉස්සෙල්ලා පන්දු තුනක් මං හිතන විදිහට වැටෙනවා රෂිඩ් ඛාන්ගෙන් ඉස්සෙල්ලාම පන්දුවක් වැටෙනවා දැවි යන පන්දුව හා සමානවම යන්තම් බේරෙනවා ඉන්සයිඩ් එජ් වැදිලා බේරෙනවා ඊට පස්සේ ලෙග් ස්පින් එකක් වැටෙනවා ඒක ගුග්ලි පන්දුවක් ඊළඟ ලෙග් ස්පින් පන්දුවක් වැටෙනවා ලෙග් ස්පින් පන්දුව බැක් ෆුට් එකේ ගිහිල්ලා බේරෙනවා ඊළඟ යා අවුට් වෙන පන්දුව එයාගේ තාක්ෂණ යාතින් එයා වැරද්ද කරනවා කියන්නේ රෂිඩ් ඛාන්ට මම මේ 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 අවුට් වෙන පන්දුව වැටෙනකොට මෙයා ගහන ආකාරය මට පන්දුව එව්වොත් එහෙම මේ පන්දුවට මෙයා ගහන්නේ මෙන්න මෙහෙම මෙයා දැන් ගහනවා මෙච්චර දුරක් තියලා මේ දෙක අතර මෙච්චර දුරක් තියලා බැට් එකයි පෑඩ් එකයි මෙච්චර දුරක් තියලා ලොකු ස්ට්‍රයිඩ් එකක් තියලා මෙයා ගහනවා ගුග්ලි පන්දුවකට මේ පන්දුව කෙලිම ගිහිලා ස්ටම්ප්ස් වල වදිනවා මේ ආකාරයට තමයි අර මං කිව්ව පළවෙනි එකෙන් පළවෙනි පන්දුවෙන් බේරෙන්නේ යන්තම් මේක ඇතුලේ වැදිච්ච හින්දා ඉතින් මේකට ලොකුම හේතුව තමයි සයිඩ් ඔන් වීව් එකක් ගත්තොත් දැන් ඔයාලට පේන විදිහට ඉස්සෙල්ලාම ප්‍රශ්නේ තියෙන මෙච්චර ලොකු ස්ට්‍රයිඩ් එකක් ගත්තාම හරි දෙයක් අමාරුයි මෙතන ඉඳන් කරන්න. ඉතින් මේකට කරන්න තියෙන රෂිඩ් ඛාන්ට හයියෙන් දානවා. රෂිඩ් ඛාන් කියන්නේ 90ට වඩා කිලෝමීටර පැයට කිලෝමීටර 90ට වඩා හයියෙන් දාන ලෙග් ස්පින් පන්දු යවන්නේ. ඉතින් ෂෝට් ස්ට්‍රයිඩ් එක ඊට වඩා ලේසි මෙතන ඇහැ යට ගහන එක. මෙහෙම දාගත්ත ගමන් ගහන්න අමාරුයි. මේ මෙහෙම ගහන්න අමාරුයි මෙයාට. මෙහෙම ගහන්න ඕන. අනික ලොකුම දේ තමයි මට පන්දු දුන්නොත් වින්දන දැන් පන්දුවේ පන්දුව දන්නේ නැත්තම් මොන පැත්තටද එන්නේ කියලා Google හරි ලෙග් ස්පින් එක හරි අපි කත මං ඉස්සෙල්ලත් කිව්වා මේ මේ ලේසිම අඳුර ගන්න විදිය පන්දුව ෆලෝ කරොත් බැට්ස්මන් ගාවට එන විදිය දැන් ලෙග් ස්පින් එකක් දැම්මහම ලෙග් ස්පින් එක එන්න ඕනේ මේ පැත්තට බෝලේ හැමතිස්සෙම කැරක් කැරකි ඕකෙන් බලන්නත් පුළුවන් වින්දන නැත්තම් පන්දුව Google වශයෙන් එනවා නම් පන්දුව Google වශයෙන් එනවා නම් Google එන්න ඕනේ අනිත් පැත්තට කැරක් කැරකි ඒ කියන්නේ පන්දුවේ පන්දුව කැරගෙන පැත්ත හැමතිස්සෙම අනිත් පැත්තට යන්න ඕනේ පන්දුව මේ පැත්තට කැරකෙන්න ඕනේ ලෙග් ස්පින් යන නම් පන්දුව මේ පැත්තට කැරකෙන්න ඕනේ ඉතින් ඒ විදිහෙන් අඳුර ගන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ යාතින් බලද්දී ඒක ටිකක් පරණත පිටිකරුවෙට සම්පත් ප්‍රශ්නක් තියෙනවා කියලා. ඔයා කියයි මම පන්දු බලන වැඩි කියලා. නෑ මම කියන්නේ මේ මම බලන්නේ බෝලේ අනිත් පැත්තට කැරකෙන විදිහ තමයි මම බලන්නේ. මට බෑ මේ අතින් බලන්න. ඒක තමයි ඉතින් හරි මමත් මේ කියන්නේ බලන්න කියලා ඒ විදිහට. ඔව්. දැන් මම කියන විදිහ තමයි බලන්නේ. මොකද නැත්තම් මේ සමරක් වෙලාවට නම් මම බලන්නෙම නෑ. මේ මං හැබැයි ඔහොම හරි බලන්න පුරුදුනේ මේ 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 මෙත් එක මේගොල්ලොත් එක්ක ගහනකොට මේ කියන දේවල් අහන් ඉඳලා හරි අමාරුයි අතින් බලන්න එච්චර හයියෙන් මෙහෙම ලෙග් ස්පින් මෙහෙම දානකොට අත මෙහෙන් එනවද ඒක බලන්න අමාරුයි ඔව් ඉතින් ඒක තමයි බලන්න කියන්නේ ඕලෙන විදිහ අනිත් කාරණාව දැන් මේ කවුද අපේ ධනංජය කකුල් දෙක තියන් ඉන්න විදිහත් පොඩි වෙනසක් තියෙනවා අපි කියනවා දැන් අපි අර මැච් එක බලද්දි කතා කරා මේ මහේෂ් තීක්ෂණ බැට් කරන්න ඉනකොට අපිට පොඩි කම්ෆර්ටබල් සෝන් එකක් එනවා. හැබැයි ධනංජය පොඩ්ඩක් මේ කකුලේ එළියේ තියෙන්නේ. ඔව්. දැන් මේක පොඩ්ඩක් බලපාන මම මේ පෙන්නුවොත් එහෙම ධනංජය මෙන්න මේ ආකාරයට මෙච්චර පළල් කරගෙන ඉන්නවා. කෙලින් හිටියොත් එහෙම ඔන්න ඔහොම ඉන්නේ. ඔන්න ඔහොම ඉන්නේ. ඔහොම ඉන්නකොට හරි අමාරුයි ලොකු වැඩි බේස් එකම තව ස්ලයිඩ් එකක් ගන්න. මොකද ඒ ඒ ඒ ඒ ගානටම ආයසරයක් ඕන අපි ඒ වෝල් ටික බලලා ඉන්න පුළුවන් පන්දු ටික බලන්න අපි පන්දු ටික බලන ගමන් කතා කරමු හොඳයි පැහැදිලිව පේනවා ඇති ඒකම දැන් මේ අපි ධනංජයේ කාරණාවට අමතරව කුසල් මෙන්ඩිස් අපි නායකත්වයේ වගකීම පොඩ්ඩක් පැත්තකින් තියමු ඒ ගැන කතා කරද්දී නමුත් දැවි යන පහරවල් තුන ගත්තොත් අවසන් තරඟ කිහිපය තුල වූ නායකත්වයේ දරූ පළමු තරඟේ පටන්ම ඔහු තරමක් දුරට කකුල ඉස්සරහට ගෙනල්ලා ගහන්න අතන පහරවල් ඒ ස්ලොක් ස්වීප් පහර මං හිතන්නේ අද ලක්ෂ ලකුණු 39 මං හිතන්නේ හරියට ටයිම් කරලා කණ්ඩායමට ඕන විදියට ප්‍රෙෂර් ගේම් එකක හොඳට හෑන්ඩල් කරුවා යා. ඒක නැති කියන්න බෑ. එකම වැඩේ මුජීප්ට මිඩ් විකට් කෙනෙක් ඉද්දි ස්ලොග් ස්වීප් එකක් ගහනවද කියන එක මට හිතෙන්නේ නෑ ඒක එච්චර හොඳ ඔප්ෂන් එකක් කියලා. මොකද නම්බර් එක යා ෆීල්ඩ් කෙනෙක් දාලා හිටියේ. එතකොට පොඩ්ඩක් හරි මිස් වුණොත් එයාගේ අතෙන් මෙයා අවුට් වෙන බව හොඳටම දන්නවා. ඉතින් ඒක නිසා ඒ වගේ කාරණාත් එක්ක ගත්තාම මට හිතෙන්නේ එයා දුක් වෙනවා ඇති අපි ඔක්කොටම වඩා අපරාධේ පහර ගැව්වේ කියලා සරත් ඔව් මං හිතන්නේ අපි යෝගෙන ගොඩක් කතා කරා ස්ලොක් ස්ලිප්පෙන් අවුට් වෙන එක මං හිතන්නේ ලොง බවුන්ඩරි එකත් මං හිතන්නේ මේ පැත්තට තියෙන්නේ ඔව් 68 68 මීටර් දැන් මෙහෙම කියන්නකෝ සරත් දැන් මම කියන්නේ මෙහෙම කුසල් මේ 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 දවසේ අද දවසේ ඇෆ්ගනිස්තාන් බෝලිං ලයින්අප් එකේ හොඳට බෝල් කරන්නේ නැති කෙනෙක් ඉන්නෝනේ. අන්න එයාට තමයි හරියට හරි. දැන් ඕකේ වැඩේ තියෙන්නේ ඕකේ ආර්ට් එක කරන්න ඕනේ.
ඕකේ ආට් එක දින්න ඔයා කට් කරනවා කියලා දැන් හොඳට කට් එක ගන්න ඇති වෙන්න 6වත් ගන්න 4වත් ගන්න හැබැයි ඔක්කොම ෆීල්ඩර්ස් එතන දාලා ඉන්නකොට ඔයා කට් එක ගහන්න යන්නේ නැහනේ ඔයාට chance එක තියෙනවා out වෙන්න එක්කෙනෙක් කොහෙද වෙන තැනකට අරගෙන ඕන ටග් ගාලා කට් එක ගහන්න එතන තමයි බැට් මේ බැට්මන්ෂිප් එක